ඉතින් අපිත් එක්ක මේ මල්ලි ඉන්නවා මේ දැන් මල්ලි අපිට කියයි විස්තරේ මොකද්ද උනේ කියලා කොහොමද කොස්ට් එක කියලා සිද්ධි ඔක්කොම අපි කතා කරමු මේ මල්ලිත් එක්ක දැන් වැඩේ තියෙන්නේ මේ ඉන්ටර්ලොක් එකයි කරා කිව්වනේ ඔව් බලමු මේකේ සීන් එක මොකද්ද කියලා මේකද ඉන්ටර්ලොක් ඔව් ඕකේ ඉන්ටර්ලොක් එක එතකොට මෙතන කැම් එක බ්ලොක් කරපුවාට ඒ percentage එක 0 නැත්නම් ඒත් start වෙන්නේ නැහැ. Start වෙන්න fail වෙනවා. Right. අපි එක එකක් කරමු. Analyzing. Pass 0 alcohol. Right. Then we can stop. Hello. Thing අපි නවත්වුවට පස්සේ අපිට 3 minutes වගේ restart කාලයක් දෙනවා. වාහනේ drive කරද්දී randomly එනවා blow කරන්න pull over කරලා හරි නැත්නම් while driving අපිට blow කරන්න පුළුවන් ඒක කොහොමද එන්නේ message එක මේක alarm එකක් සද්දයක් එනවා හයියෙන් blow කරන්න කියලා 5 minutes දෙනවා ඒක time එක මේ දීලා තියෙන time එක ඇතුළත පිමින්න ඕනේ ආහා පිම්බ නැත්නම් ඒක fail එතකොට ඒගලන්ට යනවා එකක් අපි blow කරේ නැහැ කියලා ඒතොර ඒගොල්ලෝ හිතන්නේ අපි එලා alcohol ගන්න තියෙන කියලා මොකද while driving also again while driving බොන්න පුළුවන් right ඒක මාර මොනිටර් කිරෙල්ලන්නේ ඒක නම් හැම blow එකම මෙතන photo එක වදිනවා ඔව් කවුද blow කරන්නේ මම blow කරාට පස්සේ හැපෙත් එක්ක නාට blow කරන්නත් බෑ driver seat එකේ ඉන්න එක්ක නාට blow කරන්න ඕනේ ඔය කැමරෙක් ගැන කිව්වොත් මම දැන් මීට අවුරුදු 10 කට කලින් සාමාන්‍යයෙන් නිකන් ඒ කියන්නේ වැඩ කරද්දී අපි හිතමු නිකන් ඕස්ට්‍රේලියා පෝස්ට් වගේ දේක වැඩ කරද්දී බොනවද කියලා බලන්නත් ඔය බ්‍රෙතලයිස් එක යූස් කරනවා හැබැයි මම කිව්වාගේ අවුරුදු 10 කට කලින් මෙහෙම කැමරා සිස්ටම් එකක් තිබුණේ නැහැ එතකොට ඔය බ්‍රෙතලයිස් එක විතරයි තිබුණේ ඉතින් එතකොට කට්ටිය කරලා දින්නේ සමාගලන වෙන අය පිඹලා තියෙනවා තමයි අපිට තාරණ ඒ කියන්නේ ඉස්සර කැමරාව තිබිලා නැහැ ඉස්සර මේ විතරයි මේක විතර ඉන්ටර්ලොක් එක හයිතරක් හයි කරලා බ්ලොක් කරලා යන පුළුවන්. එතකොට ඕන කෙනෙක්ට කියලා ස්ටාර්ට් කරගෙන drive කරන් යන්න පුළුවන්. එතකොට පොලිසියට අහු වුණාම තමයි ඒක වෙලා තින්නේ ඉන්ටර්ලොක් එකක් තිබ්බත් බ්ලොක් කරලා තින්නේ කවුරු හරි. ඊට පස්සේ තමයි මේගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරා මේ කැමරා එකක්. එතකොට ඉතින් හැමතිස්සෙම මේ කැමරා එක හරි පවර්ෆුල් නේද? ඔය කිව්වාගේ රෑටත් පේනවා. ඔව්. ඉතින් කැමරා දැන් එතකොට ඉතින් හොර කරන්න බෑ. කොහොමත් කැමරා එකේ නුත් ඩිටෙක්ට් වෙනවා. දැන් මේවා ගලවන්න බෑනේ කෙලින්ම සෙන්සර්ස් අපිට බුකුත් කරන්න මේ මේ ඉලීගල් මේක හැබැයි මේ දීලා තියෙන්නේ මේකටත් කොස්ට් එකක් වෙනවා අපි කොස්ට් එක ගැන තව පොඩ්ඩෙන් කතා කරමු දැන් මේ මල්ලියේ කාර් එක නම් තියෙනවා ෆුල් ටියුන් එකේ අපි ආයෙ ස්ටාර්ට් කරලා පොඩ්ඩක් බලමු එන්ජින් එකේ සවුන්ඩ් එක දැන් රීස්ටාර්ට් ටයිම් එකක් තිබ්බ මේ ටයිම් එක තුල තමයි ස්ටාර්ට් කරේ පොඩ්ඩක් අල්ලන්න එන්ජින් එකට සද්ද කොහමද ටියුන් එක තියනනේ හොඳට ඉතින් දැන් මේ වුණ විස්තරේ මේක දැන් ට්‍රැෆික් වල ෆයින්ස් එහෙම ඉතින් හුඟක් අයට වෙනවා ඒ වුණාට මේක ඇවිල්ලා අරිම විශේෂ කතාවක් නේද මේ hina වෙන්න දෙයක් නෙමෙයි වුණාට hina යනවා පොඩ්ඩක් ඒකේ මුලම වෙලාව කිව්වනම් අපි ඉතින් මේ මල්ලිගින් මහමු විස්තරේ මගේ පාටි යාළුගේ පාටි එකක් තිබ්බා ඉතින් ඒ පාටි ඉඳලා මම වෙන පාටියකට යන්න පාන්දර 2යි ගානට විතර බෝඩ් වලින් අපිටත් වුණා මෙල්බන් නේ වයි මෙල්බන් වල ඉන්ස්ටාන්ට් එක M1 එකේ ඇවිල්ලා ස්ටඩ් එක එක්සිට් කරා ප්‍රශ්නයක් උනා කිසිම ප්‍රශ්නයක් හයි ස්පීඩ් මුකුත් ඩ්‍රයිව් කරලා මුකුත් නැහැ ඉතින් ඇවිල්ලා කොහම හරි කල් ලයිට් එකක නැවතුවා ඒක රෙඩ් ඉතින් මම රාත්තල ඉවරලා ෆෝන් එක යූස් කරා කීයට විතරද වෙලා පාන්දර 2යි ගන්න පාන්දර 2 විතර වාහනත් නැහැ තොර කිසිම වාහනයක් නැහැ පාර ඉතින් පොඩ්ඩක් අරගෙන ඉටි නෝ පොඩ්ඩක් නෙමෙයි ඉතින් නෑ ඉතින් අපිට ඇත්තම ඩ්‍රයිව් කරන්න ඕකේ බට් හිතින් හොඳ නෑ ඒක. ඔව් ඒක. ඔව් අපි මේ කාවත් එන්කරේජ් කරනවා නෙමෙයි. මේ බිස් අනිත් අය දැන් මේක කරන්න එපා කියලා තමයි කියන්නේ. එපා කියලා කියන්නේ මේකේ බාපතල ගම. තමයි. ඉතින් නවත්තලා හිටියා කල්ලයිටේ රෙඩ්.
ඉතින් රෙඩ් කල් ලයිට් එක නවත්තපු ගිල ඉතින් ඒ වෙලෙම ග්‍රීන් වෙන්නේ නැහැ නේ මම ෆෝන් එක අතර අරගෙන සින්ගන සෝන් එක මාරු කර කර හිටියා දන්නේම නැතුව ග්‍රීන් වෙලා ඉතින් දැක්කේ නැහැ මම එතන ටිකක් කරලා ඉඳලා තියෙනවා විනාඩි දෙකක් විතර ඊට එහා පැත්තේ ඉඳලා තියෙන්නේ හයිවේ පෙට්‍රල් එකක් ඉතින් එයාටත් ග්‍රීන් මටත් ග්‍රීන් මම යන්නේ නැති හින්දා හයිවේ පෙට්‍රල් එක යූටර්න් එකක් ගහලා ඇවිල්ලා බලනවා ඉන් පොලිස් නේ ඔව් ඔව් ඉතින් ඇවිල්ලා බලනවා මම ඇයි යන්නේ නැත්තේ කියලා ඉතින් මගේ අත උඩ කියන්නේ ස්ටියරින් වීල් එක උඩ මගේ ෆෝන් එකයි මම යූස් කරනවා ඉතින් ඒක එකකල දැක්කා ඊට පස්සේ ඉතින් මම දන්නවා දැන් හරි කියලා ඉතින් ෆෝන් එක පැත්තකින් තියලා පුලෝ කරලා ඉතින් මාව ඒගොල්ල සයිලන්ට් දාන්න නවත්තුවා ඊට පස්සේ ඉතින් as usual මේ ආනවනේ අපි බීලා දින්නේ කියලා ඉතින් couple of beers කියලා කිව්වා ඊපස්සේ ටෙස්ට් එක බීර්ස් දෙකක් පුළුවන් නේද ඔව් පුළුවන් ඒ වුණාට අපේ අපිට ලිමිට් එක 0.0 0.05 දෙන්න ඇවිලේ මගේ ලයිසන් එක තිබ්බේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක. ඉතින් අපිට බෑ. ඔව් ශ්‍රී ලංකන් එක. ශ්‍රී ලංකන් ලයිසන් එකට 0.0. ඔව්. ඇල්කොහොල් පර්සන්ටේජ් එක තියෙනවා. ඉතින් ඒක කොමාරි පර්සන්ටේජ් එක වැඩි 3 ගුණයක්. ඉතින් කොමාරි ඔෆිසර් කිව්වා තව ඊළඟ ටෙස්ට් එක කරන්න පුළුවන් ඒ කියන්නේ නෝමලි නෝමල් පොලිස් කාර් එකවත් පොලිසියට අරන් ගිහලා තමයි සෙකන්ඩ් ටෙස්ට් එක කරන්නේ. හයිවේ පෙට්‍රල් එකේ මෙල්බර්න් වල ඒගොල්ලන්ගේ පිටිපස්සේ තියෙනවා මේ සෙකන්ඩ් ටෙස්ට් එක. ඒක හාෆ් ඇන් අවර් වගේ වලින් තමයි කරන්නේ ඉතින්. මට පොඩි chance එකක් දීලා පැද්දක් ඉන්න කියලා. එයා පිටහාප ආව් ඒ ඔෆිසර් ඇත්තටම ලංකාවට ආදරේ කෙනෙක්. ඉතින් ලංකාවේ ලයිසන්ස් එක දැකලා නේ. දැකලා තමයි මම ලංකාවේදී කියලා අහලා. ඉතින් එයා ලංකාවට ගිහිලා තියෙන වරුදු ගානක කලින් ඔෆිසර් එකක් වයසක කෙනෙක්. ඉතින් එයා අපේ ලංකාවේ කල්චර් එකයි අපේ කැම ගැන කතා කරා ගොඩක් හොපර්ස් ස්ට්‍රිං හොපර්ස් වල කැමති ඕමම කතා කරගෙන හිටියා ඉතින් ඊට පස්සේ යකෝ බලන්න එපා වාහනේ ගෙනියන්න ඩ්‍රයිව් කරන්න වාර කොමත් බෑ කවර එක ගන්න ඩ්‍රයිව් කරන්න මේ ගෙනියන්න කොමත් ඊළඟ ටෙස්ට් එකේ වාගේ ඉච්චර මේකක් පෙන්නණයක් නැහැ කියලා කිව්වා ඉතින් ඕමම ගිහිල්ලා දෙවෙනි එක දුන්නා දෙවෙනි ටෙස්ට් එක ඒකෙත් සේම් තින් තුන් ගුණයක් වැඩි පර්සන්ටේජ් එකට වඩා තිබ්බ ගන්නට වඩා ඉතින් යාරත් අර අවුල් කියන වාහනේ ගෙනියන්න දෙනවා කියපු එකකින් ඉම්පවුන්ඩ් කරන්න තත්වයකට උදා වුණා. ඉතින් ඊට පස්සේ කාර් එක ඉම්පවුන්ඩ් කරන්න වෙනවා සෝරි මේට් කියලා. ඉතින් දැන් ලංකාවේ පොලිසිය මෙහෙ එකයි බලපන් ඒගොල්ලන් ඇත්තටම පොලයිට්ලි කතා කරනවා. ඒ කියන්නේ මේක ලොකු වරද්ද කියන්නේ මොන වරද්ද කරත් ඒගොල්ලෝ කතා කරන විදිහක් තියෙනවා. ඔව් රෙස්පෙක්ට් කරනවා. ඉතින් එහෙමත් එක්ක ඉතින් යාරත් පොඩ්ඩක් අවුල් මොකද මගේ වාහනේ ඉම්පවුන්ඩ් කරන්න වෙච්ච එකට මොකද එයා මට chance එක දීලා වගේ එහෙමනේ කතා කරේ කියලා. ඒකත් මල්ලි පොඩ්ඩක් ඒ ඉම්පවුන්ඩ් කරනවා කියන ඒ ටර්ම් එකත් පොඩ්ඩක් විස්තර කරනවාද අපි දැනගන්න. ඔව් ඉම්පවුන්ඩ් කරනවා කියන ඒ කායක ඒගොල්ලෝ අරන් යනවා ගිහලා යාඩ් එකට දානවා. පොලිසියනේ මේ වාහනේ තියෙන වෙනම ඉම්පවුන්ඩ් සෙන්ටර්ස් තියෙනවා. ඒවල යාඩ් එකට වාහනේ අරන් ගිහලා මාසයක් ඒ කියන්නේ ඒගොල්ලෝ පීරියඩ් එකක් දෙනවා මාසයක් නම් මාසයක්. ඉතින් මට දුන්නේ මාසයක්. ඒ වෙලේම වාහනේ ටෝ කරනවා පොලිසියෙන්ම. ටෝ ට්‍රක් ඇවිල්ලා කායක අරන් යනවා. ඊට පස්සේ ඒ කියන්නේ ඒ කාලය අනුව ඒ කියන්නේ මට දෙනවා මේ ඉන්ෆ්‍රින්ජ්මන්ට් එකක්. කියන්නේ දඩකොලයක් වගේ ලංකාවේ දඩකොල කියන්නේ මේ ඉන්ෆ්‍රින්ජ්මන්ට් එක. ඒක දෙනවා මේ මොනවාද අපේ කායික ඉම්පවුන් කරපු එක වෙනම දෙනවා. මට කෝට් ඕඩ් එකක් දුන්නේ. සාමාන්‍යයෙන් මගේ ඇල්කොහොල් පර්සන්ටේජ් එකට පොලිසියට බෑ මේ ඇක්ෂන් එකක් ගන්න. මොකද මගේ පර්සන්ටේජ් එක වැඩි හින්දා ඒක කෝට් ඩිසිෂන් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා කෝට් ඕඩ් එකක් මට දුන්නා. මතකද පර්සන්ටේජ් එක? 0.122. ආහා තියෙන්න පුළුවන් කී තියෙන්න ඕනේ 0 අපිට ඉන්ටර්නැෂනල් ලයිසන්ස් වික්ටෝරියන් ලයිසන්ස් මම හිතන්නේ 0.05 ඔව් ඉතින් කොමාරි කෝට් ඕඩ් එක මට දුන්නා ඊට පස්සේ කායක ඉම්පවුන්ඩ් කරා කායක මට මාසිකින් හම්බුණා එතන එතනක් වියදමක් යනවා 1150ක් වගේ ඔව් ඒකලු දියා ගන්න ඕනේ ඉම්පවුන්ඩ් ෆී එක ගෙවලා තමයි කායක රිලීස් කරන්නේ ආහා ආහා එතනින් රිලීස් කරගත්ත මාසෙකින් මාසයක් තිබ්බේ නැහැ නෑ මාසයක් කාර් එක තිබ්බේ නැහැ ඒගොල්ලෝ ගාව තිබ්බ කාර් එක. ඉතින් ඩ්‍රයිව් කරන්න මොකුත් නැහැ ඒගොල්ලෝ කෙලිම යාඩ් එකේ තමයි. ඊට පස්සේ කාය කරන් ඇවිල්ලා කොමාරි මාස 3ක් ඉතින් පස්සේ තමයි කෝට් එකේ දිනයක් ආවේ. එතකම් මම ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ වගේ අර මෙහෙ එක පාටම දෙන්නේ නැහැ කියන්නේ අපිට පීරියඩ් එකක් දෙනවා කියන්නේ කෝට් ඕඩ් එක එනකම් අපි ඩ්‍රයිව් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහි අපිට තනියෙන් කතා කරන්න පුළුවන් ලෝයර් කෙනෙක් ගන්න නැතුව වොලන්ටියර් ලෝයර්ස්ලා තින්නවා. ඉතින් අපි මට ගිල්ටි හින්දා ඕල්රෙඩි මගේ හැමදේම තියෙන හින්දා මට ඉතින් අවශ්‍ය නැහැ කියලා මම හිතලා මම තනියෙන් කතා කරා.
ඉතින් ලෝයර් එතකොට ජජ් අහුවා මේ මොනවද කියන්න තියනවද කියලා. ඉතින් මගේ අදහස් මම කිව්වා. මම කිව්වා ඉතින් මගේ පීරියඩ් එක අඩු කරලා දෙන්න කියලා. මොකද මගේ 1 year වලට යා කැන්සල් කරා. ඊට පස්සේ මම 1 year. ඊට පස්සේ මගෙන් අහුවා මොනවද කියන්න තියනවද කියලා. ඊට පස්සේ මම මාස මං කෝ මගේ පීරියඩ් එක අඩු කරලා මට ෆයින් එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙහෙ අපිට ඇත්තමට අත්තම ගොත් ඔස්ට්‍රේලියාව වල වාහනයක් නැතුව මුකුත් කරන්න බෑනේ. කොහොත් යන්න බෑ. අනිවාර්යෙන් drive කරන්න. Public transport වල ගිහලා job කරන්න බෑ කවදාවත්. ලංකාව වගේ මෙහෙ survive වෙන්න බෑ public transport වල ගිහිල්ලා. එළවට යන්න බෑ. ඉතින් එහෙමත් එක්ක බරද්දි එහෙම chance එකක් කිලෝ ඉතින් දුන්නේ නැහැ chance එක. මොකද මගේ percentage එකත් එක්ක ඒක තමයි legal period day කියලා කිව්වා. ඉතින් ෆයින් එක නම් කොමාරි 800 ගානක් ෆෝන් එකටයි දැන් ඩොලර් 800යි ඉම්පවුන්ඩ් එකට 1800යි 1150යි 1150යි දැන් 2000ක් විතරද ඔව් දැන් 2000ක් විතර කියන්නේ අතන 800යි ඔව් ඒ රිලීස් කරගන්නයි කෝඩ් ෆයින් එකයි ඉතින් ඊට පස්සේ කෝඩ් සලින් එතනින් නම් එතකොට ඔගස්ට් වල වගේ එතනින්ම කැන්සල් එතකොට එලවන්න බෑ කෝඩ් පෝට්ස් ගිහලා එළියට එද්දි drive කරන්න බෑ වහන කෝඩ් එක එළියට එද්දි මම ඩිසිෂන් එක දීලා ඉවරයි ඊට පස්සේ කොමාරි කොරෝනා ආවා මාස අවුරුද්දක් විතර එළවුවා ඒ කියන්නේ කැන්සලේෂන් එකෙන් පස්සේ මම ඉන්ටර්ලොක් එකක් හයි කරන්න පුළුවන් වික්ටෝරියා ලයිසන් එක දීදී විතරයි ඉන්ටර්නැෂනල් ලයිසන් එකට හයි කරන්නේ නැහැ මේ ඉන්ටර්ලොක් එක. ඉතින් මට වික්ටෝරියා ලයිසන් එක ගන්න කියලා ඒගොල්ලෝ කිව්වා. ඒ වුණාට කොරෝනාත් එක්ක මේ මගේ ලයිසන් පීරියඩ් එක කැන්සලේෂන් ඉවර වුණාට පස්සේ මට මේ ටයිම් තිබෙන්නේ නැහැ මේ බුකින් එකක් දාලා මගේ මේ ලයිසන් එකට ගන්න. ඊට පස්සේ කොමාරි වික්ටෝරියා ලයිසන් එක ගත්තා. ගන්න කලින් ඉන්ටර්ලොක් එක يعني වික්ටෝරියා ලයිසන් එකේ හසාර් ටෙස්ට් එකයි නොලෙජ් ටෙස්ට් එකයි බුක් කරන්න මෙහෙ බිහේවියර් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මගේ ඇල්කොහොල් පර්සන්ටේජ් එකත් එක්ක. ඉතින් මට බිහේවියර් ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕන වුණා අනිත් ස්ටෙප් වලට යන්න කලින්. ආහා කෝස් එකක් වයි. ඒක දවස් දෙක කෝස් එකක්. පැය දෙකයි දවසට පැය හතරයි. එතනටත් යනවා 400 ගානක්. හැබැයි ඒක මට උනේ Zoom එකෙන් කරේ කොහොමද same price මේ අර කොරෝනා මේ pandemic situation එකත් එක්ක Zoom එකෙන් කරේ. ඉතින් ඒකේ group call එකක් ඒක ඉන්නවා ඒ කියන්නේ අහුවෙච්ච අය drug alcohol ඔක්කොම අහුවෙ කියන්නේ. එදා මගේ team එකේ හිටිය alcohol විතරයි. ඉතින් ඒගොල්ලන්ගේ story share කරනවා අපේ story share කරනවා අන්තිමට මේ course එකෙන් ඉවර වෙන්නේ drink and drive මේ කියන්නේ drink ඩ්‍රින්ක් ඇන් ඩ්‍රයිව් කරලා يعني ඩ්‍රින්ක් කරලා ඩ්‍රයිව් කරන්නේ නැහැ කියන මතය තමයි එතනින් මේ එන්නේ අන්තිම ඩිසිෂන් එක. ඉතින් ගොඩක් එතන ආගියුමන්ට්ස් තියෙනවා. يعني ගොඩක් වයසක අය එහෙම කතා කරද්දී ප්‍රශ්න හද්දි දැන් කියනවා ලෙක්චර් කියනවා මේ يعني අපේ එක්සෑම් එයා කියනවා මේ බීල යන්නේක හොඳද කියලා හද්දි එක එක බීරය බීල ගියාට කමක් නැද්ද කියලා අහනවා. කාගේවත් ලයිෆ් එක රිස්ක් එකේ නෑ නේද කියලා අහනවා. එතකොට ඒගොල්ලන්ගේ අදහස් ෂෙයා කරනවා. ඉතින් ගොඩක් වයසක අය මේ ෂෙයා කරන්නේ බීර් එකක් දෙයක් බීලා ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් එහෙම ආගියුමන්ට්ස් යනවා එතන. ඉතින් end of the day අපි වෙන්න ඕනේ එතනින් එළියට එද්දී අපි පාස් කරන්නේ අපි මොන දේ හිතේ තිබ්බත් කියන්න ඕනේ drink and drink කළා කවදාකවත් drive කරන්නේ නැහැ කියන මතේ. ඉතින් එතන ඉතින් අර දේ කිව්වම අරයා fail කරනවා. ඉතින් මෙහෙ ඉතින් ඒගොල්ලන් يعني මෙහෙ සුද් මෙහෙ අය ගණන් ගන්න නැහැ. ඉතින් ඔහම ඒ ක්ලාස් එකත් ඉවර වුණා. කොහමරි සර්ටිෆිකේට් එක මට ඊමේල් කරා. ඊට පස්සේ ඒ සර්ටිෆිකේට් එක අරන් තමයි යන්න ඕනේ වික්‍රෝඩ් එකට හසාඩ් එකයි නොලෙජ් ටෙස්ට් එකයි බුක් කරන්නේ. මට වික්‍රෝනේ ලයිසන් එක තිබ්බනම් ස්ට්‍රේට් අවේ ඉන්ටර්ලොක් එක හයි කරනවා. දැන් මේ මගේ ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ මගේ වික්‍රෝනේ ලයිසන් එක තිබෙන්නේ නැති හින්දා වෙලෙ. ඉතින් කොහොමද බිහේවියර් ප්‍රෝග්‍රෑම් එක ඕන එක්කිනට කරනවා මේ වික්‍රෝනේ ලයිසන් එක තිබ්බත් කරනවා. ඉතින් කොහමරි ඒක හයි කරාට පස්සේ සෝරි හසාඩ් එකේ නොලෙජ් එකයි බුක් කරලා ඒක පාස් වුණාට පස්සේ විට්ටෝ ඩ්‍රයිව් ටෙස්ට් එක කරා. ඩ්‍රයිව් ටෙස්ට් එක කරාට පස්සේ මගේ වාහනයක මම එලවන්න ඉන්ටර්ලොක් එකක් හයි කරන්න කියලා කිව්වා මාස 6කට. ඉතින් ඒකේ ඒකට ඉන්නවා වෙනම මෙහෙ විට්‍රෝඩ් මේ කියන්නේ ඔතරයිස්ඩ් වර්ක්ෂොප් තියෙනවා නිකන් මෙහෙ තියෙන රෝඩ්වති වගේ. ඒ වගේ ලයිසන් තියෙන කට්ටියක් ඉන්නවා ඉලෙක්ට්‍රිකල් ෂොප්ස්. ඒගොල්ලෝ තමයි හයි කරන්නේ ගලවන්නේ. හයි කරන්න ගන්නවා ඩොලර් 400 ගානක්. ඔව් ඉන්ටර්ලොක් එකට. එතකොට මාසෙට ඉන්ස්පෙක්ෂන් එක යන්න ඕනේ හැම මාසෙම මාසෙම යනවා. රිපෝට් එකක් දෙනවා. රිපෝට් එක දෙනවා. ඒගොල්ලෝ print කරලා අපි දූප කිලෝමීටර්ස් ගාන, එතකොට බ්‍රෙත් කරපු ගාන, fail වෙච්ච ගානම එහෙම දිනනවා. ඉතින් එතකොට එතන මාසෙට යනවා 228යි 7 ගාන. This nearly 230 යනවා මාසෙට. ඉතින් මාස 6ට යනවා. ඉතින් එතනත් ගානක්. ඊපස්සේ ගලවන්න ඉන්ටර්ලොක් එක ගලවන්නත් වෙනම ගානක් ගන්නවා ඒගොල්ලෝ. මේ වගේම හයි කරපු ගාන වගේම ගානක් ගලවද්දිත් ගන්නවා මේ
6 months ඉවර වුණාට පස්සේ මාසෙට 240ක් මේ මාසෙ 230ක් 228යි ගන්න. ඔව් ඉතින් මෙලි 230ක් යනවා මාසෙට. එතකොට වට නාඩි 10ක වගේ ජොබ් එකක් ඒගොල්ලන්ට නිකන් කැම් එකට ප්ලග් කරනවා වයක ඉන්වොයිස් එක print කරනවා මේක රීසෙට් කරනවා දෙනවා. ඒකයි බ්ලෝ කරන අපේ මේ ටියුබ් එක මාරු කරලා දෙනවා. ඒක කරලා දෙනවා. ඉතින් තාම ඉතින් තව මාස දෙකක් තියෙනවා ඉතුරු වෙලා. දැන් නිකන් හරි ඇල්කොහොල් තව දෙයක් ඒගොල්ලෝ හයි කරද්දි කිව්වා පීසා කාලා පිමින්න එපා. පීසා කෑවොත් වතුර බීලා පිමින්න මේක රීඩ් කරනවා කියලා ඇල්කොහොල් තියෙනවා කියලා. ඉතින් ඔහොමම ඒගොල්ලෝ කියනවා. එතකොට වෙච්ච දේවල් කියලා තියෙනවා මේ වාහනේ ස්ටාර්ට් එකේ තියලා යන්න එපා. මොකද මේකට එනවා ස්ටාර්ට් එකේ දීද්දි මේ රෑන්ඩම්ලි පිම බ්ලෝ කරන්න එනවා. ඒ වෙලාවට බ්ලෝ කරේ නැත්තම් according to big roads ඒගොල්ලෝ කියලා තියෙන්නේ ඔය ඇවිලේ බීලා ඉඳලා තියෙන්නේ ඒකයි බ්ලෝ කරේ නැත්තේ කියලා. එතකොට ඒක යනවා මේ අරගොල්ලෝ වික් රෝඩ් එකට යනවා මේකක් මෙයා මෙහෙම ෆේල්. එතකොට ආයි ඒගොල්ලෝ තීරණය කරනවා තව මාසයක්ද දෙකක්ද කියන දේ ඒගොල්ලෝ තීරණය කරනවා මගේ පීරියඩ් එක එක්ස්ටෙන්ඩ් කරනවා. ඉතින් ඒක හයි කරද්දිම එතනින් කියනවා මේක මේ ගැන පරිස්සම් වෙන්න එක දෙයක් වෙලා තියෙනවා මේ කාබෝෂ් එක සමයේදී එයාගේ මාස දෙක ඉවර වෙන්න විල තිබිලා තියෙන්නේ. ඉතින් කොමරි රස්න දවසක කායක ස්ටාර්ට් එකේ තියලා AC එක ඔන් එකේ තියනවා මම කායක වොෂ් කරලා half an hour විතර කායක වොෂ් කරලා මම නැගලා ගිහිල්ලා ඉතින් දන්නේ නැහැ මෙසේජ් එක 55 minutes වලින් ඇවිල්ලා 15 minutes වලින් උත්තරිලා බ්ලෝ කරලා නැහැ. ඊට පස්සේ ඊළඟ සර්විස් එකට ගියාම තමයි දන්නේ මෙහෙම එකක් ඇවිල්ලා ෆේල් වෙලා කියලා. එයාගේ තව මාස දෙකකට එක්ස්ටෙන්ඩ් කළා. ඉතින් ඒ වගේ රිස්ක් එකක් තියෙනවා කවදාකවත් වාහනේ ස්ටාර්ට් එකේ තියලා යන්න බෑ. ආපු ගමන් වාහනේ නැගලා ස්ටාර්ට් කරලා සතුටින් ටක් ගාලා යන්න බෑ. මෙසේජ් අරක බ්ලෝ කරලා පාස් වෙනකන් ඉන්න ඕනේ. ගිය ගාම හදිස්සියේ නතර කරන් නතර කරලා එකපාරට බහැල යන්නත් බෑ. මොකද බලක් කරලා නතර කරාම එනවා මේ බ්ලෝ කරන්න කියලා. රීස්ටාර්ට් කියලා වැටෙනකම් බලන් ඉඳලා තමයි යන්න ඕනේ. රීස්ටාර්ට් එක ඒ කියන්නේ අපිට දෙනවනේ එනවා ඉග්නිෂන් ඔෆ් කරලා වාහනේ නතර කරන ඔක්කොම මේක දෙනවා රීස්ටාර්ට් 3 minutes. ඉතින් ඒ 3 minutes ආවෙ නැතුව බලක් කරලා බ්ලෝ කියලා එනවා. බ්ලෝ බ්ලෝ වෙලා අර බ්ලෝ කරන්න නැතුව බ්ලොක් කරලා ගියොත් අර කියන්නේ අපි ෆේල් කියලා. ඔව් ඔව්. එතකොට දැන්ට දැන් එතකොට ඔයාගේ අවුද්දකට නැවතුවා නේද? ඒ ඊට පස්සේ දැන් තව මාස දෙකක් තියෙනවා. මේ වෙනකොට දැන් කෝස්ට් එක කීයක් විතර ගිහිල්ලා තියෙනවද ඔගේ? කෝට්ස් එකටයි අර ෆයින් එකයි එතකොට ඉම්පවුන්ඩ් ෆී එකයි එතන 2000ක් කිව්වොත් 2000යි හයි කරන්න 400යි ඉන්ටර්ලොක් එක. තොර මාසෙට 230 ගානේ මාස 4ක් ගෙවලා තියෙනවා. එතකොට 600යි නියලි තින් 3 and a half වගේ දැන්ට ගිහිල්ලා තියෙනවා. ඉතින් මල්ලියා ඔයා කියව නේද ලයිසන් වල අපි ඉස්සර දැනගෙන හිටියේ විදියට ස්ටුඩන්ට් වීසා ඉන්නකම්ම එලවන්න පුළුවන් අපේ ලංකාවේ ලයිසන් එකේ. ඒක චේන්ජ් එකක් ඇවිල්ලා තියෙනවානේ ඔයාම පොඩ්ඩක් කියනවාද ඒක? ඔව් ස්ටුඩන්ට් වීසාස් විතර හැමම ටෙම්පරරි වීසාස් අලුතෙන් එන හැමෝම ඕන වීසා එකක් විසිට් වීසා නම් ඇත්තට ප්‍රශ්නයක් නැහැ. වී ආපුවම ඉස්සර නම් එහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ අපිට ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ රූල් එකක් ගෙනලා තියෙනවා මාස 3ක් හරි මාස 6ක් මට මතක විදියට ඒ ඇතුළත අනිවාර්යෙන් වික්ටෝරියා ලයිසන් එකක් අපි ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට ගොඩක් ෆයින් වලින් පලක් අයට හොයන්න අමාරු ගොඩක් මෙහෙ ෆයින් අපි ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් කාට හරි ආපුවම ඔන් ද ස්පොට් ෆයින් එකක් නැතුණාම ඒ කතාව ඇවිල්ලා එහෙම ඒ හින්දා තමයි හදලා තිබ්බේ. මොකද අපිට මෙහෙ පුළුවන් වෙන කෙනෙක් එළවුවා කියලා ඒ ලයිසන් ඩීටේල්ස් දාලා මේ එයාගේ නමට ෆයින් එක ගන්න. ඉතින් ඒ වගේ ඉන්ටර්නැෂනල් ලයිසන්ස් වල ඕන තරම් අරවන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ රූල් එකක් ගෙනල්ලා තියෙනවා මම මට ආරංචි විදිහට අනිවාර්යෙන් ඔස්ට්‍රේලියන් ලයිසන් වික්ටෝරියන් ලයිසන් එක හරි දැන් මට උනේ වික්ටෝරියන් ඉතින් වික්ටෝරියන් ලයිසන් එක අනිවාර්යෙන් ගන්න ඕනේ මාස ගානක් ඇතුළත. ඒකයි එතකොට දැන් ඔයාගේ ඔය ලයිසන් කැන්සල් වුණ කාලේ යාළුවෝ එහෙම ඉතින් සපෝට් එක දුන්නා නේ? ඔව් මාර සපෝට් එක දුන්නේ අතරම ඉතින් එකතකින් මටත් ඒක ගිල්ටි. මොකද මං කාගෙන් හරි ඩිපෙන්ඩ් වෙනවා වගේ. ඉතින් මම කියන්නේ මේ අහන් ඉන්න අයට මට වෙච්ච දේ ඔයගලන්ට නර කැමති නෑ. මොකද අපි කාටවත් කරදරයක් වෙලා අපිට ඕන ගමන යන්න ගියාම ඒක යාටත් හොඳ නෑ මටත් හොඳ නෑ. ඉතින් අපේ අපිට ඕනලාට අපේ ගමනක් යන්න වාහනයක් නෑ. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට තියෙනවා අපිට මුණ දෙනවා. ඉතින් යාළුවෝ මාරිදුරු දව කරා උදේ වැඩට යද්දී කරද්දී ගෙදර යද්දී ඉතින් මාරිදුර සපෝට් එකක් දුන්නා. ඉතින් මම කියන්නේ ඔක්කොරම අහන් ඉන්න අයට බීලා එලවන්න එපා කියලා. හැබැයි බය වෙන්න දෙයක් නෑ. මේ ගොඩක් අය කියනවානේ මේ මේ මෙහෙමයි ගොඩක් අය නීතිය වය කරනවානේ. ඉතින් බය වෙන්න දෙයක් නෑ. අපිට මේ නීති හරියටම වෙනවා. මේ නීති ස්ටඩියන් බය වෙන්න දෙයක් නෑ. කෝච් ගියක් අපිට කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්න දෙයක් නෑ. අපිට තනියෙන් කතා කරන්න chance එක තියෙනවා. කවුරුත් අපේ පස්සෙන් ඇවිල්ලා මේ දේ කරන්න අර දේ කරන්න මුකුත් නෑ. අපේ හිතේ තියෙන දේ අපිට කිව්වා. අපි ගිල්ටි නම් ගිල්ටි මොන හරි ආගියු කරන් තියෙනවා නම් තනියෙන් කරන්න පුළුවන්. දැන් ලංකාවේ තෙක්ක බැලුවොත් අපිට ලෝයර් කෙනෙක් අනිවාර්යෙන් නැතුව
කෝට්ස් ගිහිල්ලා මේ ජජ් ඉදිරියේ පිට කවදාකවත් කතා කරන්න බෑ මම දන්න තරමින් normally I think lawyer කෙනෙක් ඕනේ ඉතින් මේ බය වෙන කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ නීති ඉස්සරහට යන්න ඉතින් ඉතින් මල්ලි ඔයා වගේම ලංකාවෙන් ඉන තරුණ මල්ලිලාට ඒ වගේම දැන් ඔස්ට්‍රේලියාවෙ ඉන්න තරුණ මල්ලිලාට නංගිලාට දෙගොල්ලන්ටම තරුණ අනිත් හැමෝටම ඔක්කොටම ඔයාට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද අත්‍තරම හොඳ රටක් එන්න බය නැතුව එකම දේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා අපි හරියට හිටියොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් බීලා එලවන්න එපා කියලා තමයි කියන්නේ බීලා මෝ ඕන පාටි එකට ගියත් ඌබ එකක් දාලා ගෙදර යන එක තමයි හොඳම දේ ලාභම දේ නැත්තම් වාහනයක් එලවන් ගිහලා අපේ ලංකාවගේ අපිට ඒ ලංකන් ෆීලින් එක එනවා අත්‍තරම ඒ වුණාට ඒ ෆීලින් එක ගන්න නැතුව රිස්ක් එකක් ගන්න නැතුව මොකද ඉස්සරහට කරන්න අපි ඇවිල්ලා දින වැඩ කටයුතු ටික හරියට කරගන්න ඕනේ ඉඳලා ඒ ඒ අනුව ටාගට් කරගෙන වැඩ කරගෙන හිටියනම් හොඳයි කියලා තමයි මම කියන්නේ කවදාකවත් බීල එලවන්න එපා කියලා තමයි කියන්නේ බීල විතර නෙවෙයි ඩ්‍රග්ස් කරන ඉන්න ඇති මම දන්නේ උනාට ඩ්‍රින්ක් ඇන් ඩ්‍රයිව් එතකොට ඩ්‍රග් ඩ්‍රයිව් ඔක්කොම මේ ඉන්ටර්ලොක් හයි කරනවා ඉන්ටර්ලොක් ඩ්‍රග් එකකටත් හයි කරනවා මේ වගේ ඉතින් මේ thank you so much මල්ලි ඔයාගේ මේ experience එක කිව්වට ගොඩක් වැදගත් හුඟක් අය මෙහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ ඔයා ඉදිරිපත් වෙලා කිව්ව එක ගැන බොහොම ස්තුතියි ජයම වෙන්න ඕනේ ඔයාලා ජය වේවා